රනයි සුපිංවත් ඔබ හැම දෙනාටම. විසිහතර පැය පුරාවටම ලෝවතුර අමාමයණී බුදුපාන් වහන්සේ දේශනා කොට වදාල අමිල නිමල ශ්‍රීසාද්ධර්මය ඔබෝ ඇත සමීප කරනා බෞද්ධ අරෝපහයි නාලිකාවේ පුරා හෝරාවක කාලයක්වෙන් කර ගනිමින් දායකත්ව ධර්ම දේශනා ආරම්භ කරනටයි අප මෙලෙසින් සූදා නම්වන්නේ. ඒ අනුව අද දවසේ ධර්ම දේශනා පොවැත්තිම සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාල, මාගම ගැමුණුමාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක විශ්්‍රාමලත් ගුර උපදේශක. විශ්වවිද්‍යාල හා ගුරුවිද්‍යාල භාවනා උපදේශක ශාස්ත්‍රපති පූජජ පණ්ඩිට ඉදදමල් ගොඩ වජරගඥාන ස්වාමින්ද්‍රන් වහන්සේව අපි ප්‍රථමයෙන් ඉතාමත් ගෞරුවෙන් නමස්කාරපූර කොපිලිගන්නවා. සාධූ සාධූ සාදූ. සියලු දාන අතර උතුම් දාන එවන ධර්මදානය පින්කම සඳහා තමන්ගේ සේද හැති දායකත්වය අද දවසේ ලබාදී කටයුතු කරන්නේ පාදුක්ක අරුක්වත්තේ ගජමාවතේ අංක විසිහතෙන් එක දරණ නිවසේ පදිංචි, A.G කුමාරි අලුත්්ගේ මෙනෙවිය ප්‍රමුඛ සහෝදර සහෝදරියන් සහ ඥාති පිරිස විසින්. එසේ නම් සපින්වත්නිි අපිියලු දෙනාාම ධර්මදේශන අවශ්‍රවනය කරන්නට ප්‍රථමෙන් තිසරන සහිත පංචසීලේ සමාධංවීම සඳහා සාධනාධයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමුෝ. සාධූ සාධෝ සාධූ. අවසරයි ස්වාමීන් රැන් වහන්ස. නමෝතස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමුතස්සෙ භගවෙතුෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්සේ, නමුතස භගවතුූ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि इयमपि बुद्धं शरणं गच्छामि द्वितीयाम् ी धर्मं शरणं गच्छामि इयमपि धर्मं शरणं गच्छ द्वितीयं पी सङ्गं शरणं गच्छामि इयमपि सङ्घं शरणं गच्छ ततेऽपि बुद्धं शरणं गच्छामि इयमपि बुद्धं शरणं गच्छ तथेयाम्पी धर्मं शरणं චාමේ අටියම්පි ධම්මන් සරනංගච්ඡාමි අතයන් පේ සංගන් සරනංගච්ඡාමේ අටියම්පි සංගන් සරනංගච්චාවානාත පාතාවේරමනේ සෙක්කාපදන් සමාදයාමි මානාතිපාතා වේරමණී සිකාපදන් සමාධිය අදන්නදානවේරමනේ සිකා පදන් සමාදයාමේ ලින් අදාන වරමනී සිකාපදන් සමාධයාමින් හාමේ සු මෙච්චාචාරාවරමනේ සෙක්කාපදන් සමාදයාමේ මේසු මිච්චාචරා වරමනී සිකාපදන් සම සාවාදවරමනේ සෙක්කාපදන් සමාධයාමේ ස ේරමණී සිකාපදන් සමාධයාමී සුරාමේරය මජ්‍ය පමාදට්ඨානාවේරමනී සක්කාපදන් සමාධයාමී. සරාමේරය මච්ච පමාදට්ටාන වේරමනී සිකාපදන් සමාධයාමී ස්වාධතු ගමන්තාචක්කවාලේස්වත්‍රාග්චංතු දේවතා ස්වද්ධම්මංමනිරාජස්ස සුනංතු සග්ගමොක්කදං ධම්ම සවනකාලෝ අයංබදන්තා ධම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදංත සමූතස්ස බගේවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නොමුදස් බගේවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නොමෝතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්ස උට්ඨානවතු සතිමතුෝ සුචිකම් මස්ස නි සම්මකාරිනෝ සංඥතස්්චධම්ම ජීවිනෝ. අප මත්තාස්ස යසෝබේවඩ්ඩ තතිේසාතුූසාතුසාතු කාරුණක ශ්‍රද්ධාවන්ත පිින්වතුන දැම පින්වත් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කර. මොකට සූදානග වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න. අයිති්‍යන් මොකටද සූදානං වෙන්නේ. ධර්මශව වන මේකට අපි කියනවා බණ අහානවා කියලා මොක අද කියන්නේ බනාහනවා කියලා කියන. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය දේශනා කළේ අපේ ජීවිතය යහපත් කරගෙන හොඳ මනුෂ්‍යයෙක් විදිහට ජීවත්වෙන්න්න මඟ පෙන්න්න. බනක් ඇහුවාම දැන් බුදුරජාණන් වහන්සගේ දේශනාව තියෙනවනේ මේ දේශනාවල් සියල්ල එකතු කරලා ත්‍රිපිතකය වසය හදලතිය මොනවාද ත්‍රිපිටකය කියන්නේ සෝත්‍ර, වෙන්නය අිධරම් අයිත්කයනවල මොනද සෝත්‍ර වින්නය අබිධරුණ. මේ සියලුම දේශනා වල්ඔොල තියෙන කාරණ එක ගාථාවකින් පෙන්න්නනවා. හැම දෙෙනම අපි දන්නවා. සබ්බ පාපස් අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරෝ දපනං ඒ තං බුද්ධාන ශාසන. මතකෑ ඇති මාතක එක පාර කියන්නවලන් සබ්බ පාපස්ස අකරනං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරයෝ දපනං ඒතන් බුද්ධානසා. බුදුදහම කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් ඔය ගාතාවෙන් දැනගඩ පුළුවන්. සබ්බ පාපස් අකරනං, පවුකිරීමෙන් අයින් වෙන්ඩුවන. නරකයි කියන දේවල් කිරීමෙන් අයින් වෙන්ඩුවන. කුසලස්ස උපසම්පදා කුසල් කියන දේ, යහපත් කියන දේ වැඩිදවුණු කරන්ද ඕන. සචිත්ත පරියෝ දපනං හිත මනාකොට සකස් කරගන්නට ඕන. නැවතත් බලන්න සබ්බ පාපස්සා කරන. සියලු මාකාරයේ පව්වලින් වලකිනවා. එකදවස්සකින් මේක කරන්න බෑ බනාහලා බණපොත් කියවල කරුණු දැනගෙන තමන් ගැන හිතන්ඩ ඕන. මගින් මොනමොන වැරදිද වෙන්න කියලා බලලා. ඒ වැරදි අඩු කරගන්දුවන. පින්කිරීම හිත යහපත්වන පිරිසිද්ුවෙන පින් කරන්දෝන. පව්කිරීම අඩු කරලා පින් කිරීම වැඩි කරනවා. කුසලස්ස උපසම්පදා කුසල් කිරීම වැඩි දියුණු කරන අකුසල් නොකරයන්නවා. ඒවා කරන ගමන් වැඩෝනදී මොකද්ද සචිත්ත පරියෝ දපනං හිත මනාකොට සකස් කර ගන්ඩුවන. හිත සකස් වෙලාද කියලා තමන්ම තමයි දැන ගණ්ඩුවන. තමන්ගේ ක්‍රියාවන් තමන්ගේ ශීතවිලි තමන්ගේ වචන ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නන්න. මේ ධර්මීන් ප්‍රයෝජනය ගණ්ඩ මෙන්න මේ වතනතුන මතගතියෙන්ට ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ කියන් බල මොනද සුනාත ධාරේත චරාත දම්මේ තවපාරක් සද්ධ කරල සුනාත ධාරේත චරාත දම්මේ. හොඳට තේරුම් ගන්න මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න විදි සුනාත අහනවා. දැන් අපිට අහල විතරක්න මේ බණපොත් කියවල දැනගන්නඔේ කාරණනා දෙකම එතෙන්ට ඇතුළත්. බණ අහලා දැනගන්නවා බනපොත් කියවල දැනගන්නවා. දැන් අපි හැමදාම ඔයයට විතරක් කළොත් එයා ධර්මය දන්නවා ජීවිතයට හැබැයි සම්බන්ධ වෙලා නෑ. බනපොත් ලියන්ඩ පුළුවන් බණ කිය අන්ඩ පුළුවන්. එඒවුුණාට ජීවිතයට සම්බන්ධ වෙලා නෑ. දෙවෙනි කාරණයේ තේරුම් ග්ඩෝන ධාරේත කියන්නේ නැවත මතක්රර මතක් කර කර අමතක නොවීත් මේ ධර්මය හිතේ තියාගන්නුවන්. පළවෙනි වචනය මොකක්ද සුනාත හොඳට බන හන්ඩෝන බණපොත් කියවල දැනක දෙවැනි වචන මොකක්ද ධාරේත නැවත නැවත මතක් කරන්න ඕ. අපි බොහෝ දෙනා බනහන නැවත මතක් කරනවාද නෑන? කෝම ති ීවිතය ධර්මය දියුණුුවෙන්න්න දියුණුව වට දිියක් නෑ. එමනම් තුන්වෙනි කාරණයට යන්දඕනෑ චරාත කියන්නේ පිළිපදින් දුවන. ධර්මය පිළිපදිනවා කියන්නේ මොකදද අහපු බණ කියවල දැනගත්ත ධර්මය තමන්ගේ සිතකාය වචනයට සම්බන්ධ කරන්න ඕන. මොකදද සිතකය වචනයට සම්බන්ධ කරනවා කියන්නේ දැනගත්ත ධර්මයට අනුව අයහපත් සිතිවිලි අඩුකරගෙන යහපත් සිතිවිලි වැඩි කරගන්න ඕන. අයහපත් වචන කියන එක අඩු කරලා යහපත් වචන කියන්න පුරුදුුවෙන්ඩ ඕන. අයහපත් ක්‍රියාවන් කරන අඩු කරලා යහපත් ක්‍රියාවන් මේ විදිහට කල් ගත කරන කොට මොකද වෙන්නේ දවසෙන් දවස සතියෙන් සතිය මාසෙන් මාස අවුරුද්ධෙන් අවුරුද්ධ ගුණවතෙක් වෙනවා. හොඳ හිතිවිලි තියන හොඳ වචන කියන ද ක්‍රියාවන් කරන ගුණවතෙක් වෙනවා. මෙන මේටිකත් මතගතියා ගෙන අදාපි ධර්ම දේශනාව ආරම්භ කරමු. මං මාතෘකා කරපු ගාතාව මේකයි. උට්ටානවතෝ සතිමතෝ සචිකම් මස්ස නිසම්ම කාරිනෝ සංඥ තස්සච දම්ම ජීවිනෝ අප මත්තස්ස යසෝබි වඩ්ඩති. උට්ටානවතෝ මෙලව දියුණව කැමතිනම් පරලව දියුණව කැමතිනම් නිවං අවබෝධ කරන්න කැමතිනම් උත්සාහේ තියෙන් මකද පලවෙනි කාරණ උත්සාහයේ තියෙන් ආච්්‍යාන මොකක්ද තවටික සබ්ද කල මකද වච උත්සාහේ තියෙන්වන. උත්සාහේ නැතිවුණ දියුණ වඩ බෑන ගුණ ධර්ම දියුණු කරගඩත් බෑ අනික් දියුණුව සලස්ස ග්ඩත් බෑ පලවෙනියක උට්ටානමොත උත්සාහේ තියෙන් ඕන. දෙවිනිකාරණය සතිමොතව කියන්නේ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්නවා. හොඳ සිහිකල්පන පලවිනිියමොගක්ද උත්සාහය ඇති කරගන්නවා. දෙවෙනි කාරණි හොඳ සිහයෙන් කටයුතු කරන්න ඕන. උට්ඨානවතෝ සතිමතු. සුචිකම්මස්ස තමන් දවසපුරා කරන කියන දේල් ඉතාම යහපත් පිරිසිදු දේවල් සුචිකම් මස. පිරිසිදු දේවල් වෙඩෝන. හිතන දේ පිරිසිදු වෙන්ඩෝන කියන වචන පිරිසිදු වෙඩෝන කරන වැඩ යහපත් පිරිසිුදු වැඩ වෙන්න ඕන. ආයිත් බලන්ඩ වචනතුන උ්ටානවතෝ උත්සාහය ඇති කරගන්ඩෝඕන සතිමතෝ සිහියෙන් කටයුතු කරන්දෝන සුචිකම්මස්ස යහපත් දුවරද කටයුතු කරන්දෝනෑ නිශම්මකාරිනෝ හොයල බලල කටේ ආවටගේියාට නොකර හොයල බල්ල කටයුතු කරන්නවා. සංඥතස්සච මේ හැම වැඩක්ම කරන්නවා හොඳ හැදික්්චකමින් සංයමයෙන් කටයුතු කරන්ඩ ඕන වචන සංවර කරගෙන හිත සංවර කරගෙන ක්‍රියාවන් සංවර කරගෙන කරන්න ෝ. ධම්ම ජීවිනෝ ධාර්මිකන්දමින් ජීවිතය ගත කරන්්ඩෝනෑ. අන්නේ තැනැත් අගේ යසස වැඩින වගේලා. උටානපතෝ උත්සාහේ තියාගණ්ඩෝනේ. සතිමතෝ සිහියෙන් කටයුතු කරන්ඩඕන, සුචිකම්මස්ස පිරිසිදු හිතිවිලි පිරිසිදු වචන පිරිසිදු ක්‍රියාඇති කර ගණ්ඩඕන. නිසම්මකාරිනෝ ආවට ගියාට වැඩ නොකර. හොඳයට හිතල මතල වැඩ කරන්න පුරුදු වෙන්්ඩෝන. නිසම්ම සංඥකස්සජ. හොඳයට සංවරව කටයුතු කරන්න ඕන. දම්ම ජීවිනෝ දැහැමින් කටයුතු කරන්න ඕන්න. දැන් අපි මේ කාරණ ටික මේ කාලවේලාවේ හැටියට තේරුම් ඇරගෙන අපේ ජීවිතට සම්බන්ධ කර ගනිින්. ඊට ප්‍රථමින් ම මේ කවියක් කියනෝ මේ කවිය හැම දෙනාම කියවන්න. වැඩකනෝඒ දසිත කියවන්න. නරක අතටම පෙරලෙත මේ ගැන සිත නුමිත වැඩකයි බැවින් යොදනු තම සිත තවපොඩ්ඩක් සබ්දනගල තවපාරක මෙතන ඉන්නඇත්තු ඒ බනාහන හැම දෙෙනමත් සබ්දනගල කිය වැඩක නොයි දසිත නරක අතටම පෙරලෙත මේගැන සිතනුමිත වැඩකයි බැවින් යොදනු තම සිත කවි අත් හරි වටිනෝ බලන්න වැඩක්ක නොේදූ සිත. වැඩක් කරන්න නැතුූ මනුස්්‍යය නිකරුණේ කාලේ ගතකරන්න වුනොත්. නරකාතටම පෙරලත නරකට තමයි යන්න. එහෙමනම් හොඳ මිනිස්සු වැෙන්ඩඔන්නම් නිතරම වැඩවල යෙදෙන් ඕනෑ නර මිනිස්ු ෙන්ඩනම් වැඩවල නොයේද පැත්තකට වෙලා ඉන්නන්නෝ. තකට නරක මිනිසු තමයි බිහිවෙන. මේ ගැන හිතනු මිත මේ ගැන හොඳර කල්පනා කරන්්ඩලු එහෙම කරලා, වැඩකේ බෑවින් යොදනු තමස නිසා වැඩකය යොදන්ටල. දැන්හනම් අපි මිනිත්තුවක භාවනාවක යෙදෙමු. ඉසකොන්ද හොඳට කෙලින්තියාගෙන දෑස්පියාගෙන සරල භාවනාවක් මිනිත්තුවා. දෑස්පියාගෙන ඉතිපිශෝපාටයේ මතකයිනෙ ඉතිපිසෝභගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම් සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවත්. අන්නේ විදිහයට නවත්ත නවත් හොඳ කල්පනාවෙන් ඉතිපිෂෝ පාටය පස්පාරක් කියවන්න එතකට මිනිත්වක් ගත වෙන. මද කිය ද මෙන්න ඔය ත් අන්ගෙන් පොඩි ප්‍රශ්නයක්. සතර සතිපට්ඨානය කියලා තියෙන මොනවතියන සතර සතිපට්ානය සතර සති පට්ඨානය මොකක්ද ලැහුවොත් අපිට පුළුවන්ද උත්ර එකමකක්ද කායානු පස්ස නමනද පලවෙනක කායානු පස්සන දෙක වේදනානු පස්සන නැවතත් කියන් වේදනානු පස්සන තුංගනක චෙත් පස්සන තවපාර කෙත්තානු පස්සනා හතරවෙන එක දම්මානු පස්සන. දැන් අපි එක පාරකවම් කායානු පස්සනා වේදනානු පස්සනා කෙත්තානු පස්සනා දම්මානු පස්සන. මෙන්න මේ කාරනා ගැන අපි හොඳින් තේරුන් අරගෙන ජීවිතයේ හැඩගසා ගන්නඩ ඕන. දැන් අපේ මාතෘකාවට යමු. මේ දම්මපදේ කියන පොතේ තියෙන ගාත අක්මනපතේද. ආත්‍යන මගද පොත දම්මපදේ ගාත තියන අපේ ජීවිතය හදාගන්න. අපි මේ පොතේ ගාත පාඩන් කරගෙන තේරුම දැනගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරන්න ඕන. දැ මල්පැලයක් වවාගන් ඩෝන කියලා ගෙදරගෙන අල්ල නිකන්තියාගත්තර මල් පැලේ වැවෙන්න ටික දවසත්තිබුණාව මැරලේ අන්ඩ පුළුව. මල් පලේ වන්ඩ නම් මොකද කරන්නදඕන මල්පැලේ හිටවන් දෝන වතුරදාන් දෝන, පෝරදාන්දෝන නිතර හෝදිසියෙන් ඉන්ඩෝන්. ආන එතකොට තමයි මල් පැලේ වැවෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයක් යහපත් කර ගන්නට නම් ධර්මය දැනගණ්ඩෝන ධර් දන්න ධර්මයේ නැවත මෙනෙහි කරන්නදෝන ජීවිතයට සම්බන්ධ කරන්න ඕන. සම්බන්ධ කරන්නේ කෝමද හොඳ හිතවිලි උපද වන්ඩ හොඳ වචන කියන්න්න පුරදුවෙන් හොඳ ක්‍රියාවන් කරන්න. දැන් මේ එකින් එක අපි බලමු මේ ගාථාවවි තේරු. ඉසල්ලම බලමු මේ ගාථාව දේශනා කරන්න හේතුව. ඉස්සර බුදුහා මුදුරුවන්ගේ කාලේ එක ගෙදරක හිටිය අම්මයි තාත්තයි පුතෙකොයි හිටිය කවුද හිට පුතුන් දෙෙන අම්ම ඉන්නවා තාත්ත ඉන්නවා පුතා ඉන්නවා. ඒ කාලේ රෝගයක් තිබුණා මේ ගෙදරට මේ රෝගය වැලඳනාම ඉස්සෙල්ලාම ගෙදර ඉන්න පොඩි පොඩි සත්තු මැරලයන. කෝමි මදුරුවෝ. මකුණු කැරපොත්ත මීයෝ පොටි පොටි සත්තු මැරෙනවා. ඒ සත්තු මැරිලා ගිහිල් ඊට පශ් මකද වෙන්න ගෙදර ඉන්නයටත් මේ රෝගෙ හැදෙනවා. ඒ අයත් මරෙන්ට පත්වෙන. මෙන්න මේවිදිේ රෝගයක් අර ගෙදර ඉන්න දෙමව්පියන්ට හැදුුණ. කාට හැදුනේ දෙමවපියන් දැ ඉතුරලා ඉන්න කවුද. පුතා ඉතුරේලා ඉන්නවා. පුතාට අම්මයි තාත්තායිකිව පුතේ දන්නවන මේ රෝගෙ හැටි ඒරගගේ හැදනොත් ගෙදර සියලූම දෙනා මරණයට පත්වනවා. ඒ නිසා මගරත්තරං පුතේ මේ පුතාට අපි කියන්නේ අපි දෙන්න දැන්මැරේ පුතාටතාම ලෙඩේ හැදුනි නෑනෙ ඒ නිසා ඈත පලාතකට අන්ඩ කියලා. පුතාමකද කළේ කාරණාතේරුම් අරගෙන අම්මයි තාත්තයි දමල අඩාඩාගියා වෙනත් ප්‍රදේශකට. වෙනත් ප්‍රදේශකට යන්ඩ ඉශ්සල්ල අම්මයි තාත්තයි කිව්වා පුතේ ආන් අතන. නිධනයක් නැත්තං එතන අපි පොලොව යට සකස් කරලා තැම්පත් කරලා තියනවා ධනය. කෝටි ගණන් දනේ එතන තියෙනවා. එක එක කාලවල තිබුණන්නේ කහවුනු කියනවා රුපියයල් සත කියයන එක රටවල්ලත් මිලමුදල් වෙනස්නේ. මෙන මේ වගේ ඒ කාලෙ මේ කහවනු පුතාට පෙන්වා මෙන්න මෙතන. කාලෙකින් ඇවිල්ල ඒටි කාරගන්. මෙයා දැන් ගෙදරෙන් ගිය. ුරදු දොහක්විතර ඇත හිටි අවුදු කියයද දොළහක් විතර දැන් දෙමාවපියම නැතිවුණා දැන් මෙයා පොඩිකාලෙ තමයි ගෙදරින් පිටත් වනේ දැන් තරුණෙක් හොඳ රැවුල වැැවිච්ච අතපය හොඳට වැඩුණු උසමහත් වෙච්ච තරුණේ දැන් ගෙදරට ආවා ඇවිල්ල බැලුව මොකක්ද වලන්ට ඇත්තේ අර අම්මල තාත්තලකීවර තැන් පත් කරපු ධනේ තියෙනවාද කියලා බැලුව හිමීන් සැරේ බැලුව බල්නකොටේ දනේ එහෙම තියෙනවා. දැන් අපි නම්මකද කරන්නේ මහා කළබලේ ටෝ අරගන්නවා. අරගත්තන මහා විපත්තියක් වෙනවා. මෙයාමකද කෙල්ලේ කල්පනා කලාා එක පාරකම් ම මේ වෙනත් ප්‍රදේශ ගෙඳල ඇවිල මේ ධනය ගත්තොත් මම හොරකමකට අහුවෙඩ පුළුවන්. ඒමත් නැත්තං වෙනත් චෝදනාවලට අහුවෙන්න පුළුවන්. ඒනිසා මේක මෙහෙම තියෙද්දී? මම මේ ගමේ රටේ අඳුරගණ්ඩත් එක් මම පොඩි රැකියාවක් කර්ඩ ඕන කියලා. මොකද රැකියාව ගිහිල් ඇහු එක්ෙනෙක්කෙන් මට පොඩි ැකියාවත් දෙට කියලා. මෙයාට දුන්නා උදේ පාන්දරට ගෙවල්ලොල ඉන්න සේරමයි අහර වන්ඩ ඕනෑ. ගොහසක කියන්නේ හයිියෙන් කතා කරන අයටරනේ මොකද කියන වචරි. ගෝසක හයිියෙන් කතා කරන්නයට කියනවා. දැම් මෙයාට උදේ පාන්දර පැවරුුණ රාජකාරීය මොකක්ද පාන්දරින් අවදි වෙලා, අර ඉන්න ගෙවල්ලොල ඉන්න අය ඇහැරවන්ඩ හයියෙන් කෑගාගෙන අන්දුවන්. දැන් එලිවෙලා පාන්දරයි හැම දෙනාම නැකෙට ඉන්න ගවයම් බලනය ගවයන් බලන්ඩයන්ද උයනාය උයන්ඩ පාසැල්ල න එකට සූදානන්ගෙන්ඩ ගෙවල් දුරල් අතුගාන එකට ස මෙයා දැන් කියාගෙන යනවා. දැන් ඔන්න මෙයාට නමක් කරටන කුම්භ ගෝසක කියලා. ්‍රටී හිටපු රජ්ජුරූ බිම්මිසා රජ්ජුරෝ කල්පනා කලා, ්දයක් කැහෙනවා අහල බැලුව කීප දවසක් මේ රජ්ජරු එකක් කෙනගේ සබ්ද පිළිබඳව තේරුම් ගඩ පුළුවන් මේ රජතුමා දැනගත්ත මෙයාට බොහොම ධනය තියෙන කෙනෙ එක මනුස්සෙක් ඇරල බැලවා මෙයා මොකද කරන්නේ කවුද කියලා. ඊට පස්සේ තොරතුරු හයන්න්න කියක්ෙන ඇවෙල්ල කියනවා මෙයාමි කුම්බ ගෝසක තනතුර කරියට අඳින්ඩත් වස්තරයක් නෑ මේ රැකියාවක් කරන උදේපාන්දර අනික් හැම දෙෙන මහරුණු. ප්‍රයිතුමාකව වන්නඩ නම් බෑ මෙයාගේ කටාඩේ හැටියට මහ ධනයක් තියෙන්දුවන්. දෙතුම් පාරක් මේවිද පණීඩ යවලා මෙයාගේ ධනවත්කම තේරුම් ගත්තා. තේරුම් අරගෙන මෙයා සිටු මැදුරුවට කැඳවලා එයාගේ ධනය පිළිබඳව තේරුම් අරගෙන ගැල් ගැල්කෑන කරත්වන කරත්ත ගානක් කියවල මෙයාගේ අර ධනේ ගෙන්නුව මාලිගාවට. ගන්නලා සිටු තනතරුකුත් දුන්නා. දීලා මේ විදිහයට කටයුතු කරගන ඉන්නකොට මෙන්න මේ සිද්ධිය හේතුකොට ගෙන බුදුරජාණන් වහන්සෙත් එක්ක මෙන්න මේ කාරණය පැහැදිලි කලා. අ රජතුවා දවස කර කුම් ගෝසකත් එක්ක බුදු හාමුදුරුව හම්බුවේග හිල්ල මෙයා මෙන්න මේ වගේ පුද්ගලය කියල බුදු හාමුදුරුවන්න හඳුන්නලා දුන්නාම බදුරජාණන් වහන්සේ දේශනා කලාා මේ ගාතාව මොකද්ද උට්ඨානවතෝ සතිමතෝ සුචිකම් මස්ස නිසම්ම කාරිනෝ සංඥතස්සච ධම්ම ජේවිනෝ අප මත්තාස යසෝබි වඩ්ඩති. උදුහාරුව දේශනා කරනනා යම් කෙනෙක්ගෙ හොඳ උත්සාහේ තියෙනවනං එයා දියුණුවට පත්වෙනවා. සතිමතෝ හොඳ සිහියයෙන් කටයුතු කරනවානං එයා දියුණුවට පත්වෙන. සුචිකම්මසේ කරනදේ හිතනදේ කියනද පිරිසුදුනන් එයා දියුණුවට පත්වවා. නිසම්මකාරරිනෝ නිකම්ම නෙමෙයි හොයල බල්ල කරනවනම් දියුණුවට පත්වෙනවා. සංඥතස්සච සංවරව කරන වනං දියුණුවට පත්වෙනවා ධම්ම ජීවිනෝ දැහැමිව ජීවිතය ගත කරනවනම් දියුණුවට පත්වෙනවා කියලා. එමනං මේ කාරණාවල තියෙන කරුණු පිළිබාඳුවා පිටික තේරුම්ග. උට්ඨානබත ව. අපි හම දෙනාගම උත්සාහේතයෙන් ඕන. උත්සාහෙ අපි බෙදනා කොටස් දෙකට අධ්‍යාත්මික ජීවිතය සහ බාහිර ජීවිතය මොනාද කොටස් දෙක අධ්‍යාත්මික ජීවිතයයි බාහිර ජීවිතය හොඳර කතා කරන මගදද අධ්‍යාත්මික ජීවිතය සහ බාහිරජ. තැම්බලට බාහිර ජීවිතය කියන්නේ පුංචි කාලේ හොඳට ඉගෙන ගණඩ ඕන. අම්ම තාත්තකි යුතුකම තමයි දරුවන්ට හොඳට උගන්නන් ඕන. ුරුවරුගේ යුතුකමතමයි වගකීම තමයි දරුවන්ට හොඳට උගන්නඩඕන. හැම දෙනා මෙහනන් දෙමාවපියෝ ගුරුවරු ළමයින්ට උගන්නන් ඩඕන හාමුදුුවන් වහන්සේලා අම්මල තාත්තලයකට දරුවෝ යොමු කරන්දඕන. ළමයින්ට තියෙන්න ළමයිනේ හොඳට ඉගෙන ගණ්ඩඕන. අන්න ඉගනීම උත්සාහය. තරුණ කාලෙ ආවයිම් පස්සේ අම්ම තාත්තට කරදරයක් නැති රටට ගමට කරදරයක් නැති ම තැනම යනකොට බොහොම හොඳයි කියන්න තරුණයෙක් තරුණයක් වෙන්්ඩෝන අන්න උත්සාහය තියෙන් ඕන තරුණ කාලේ හොඳ තරුණෙක් තරුණයක් වෙන උත්සාහය. ඊලඟට විවාහ ජීවිතය ගත කරනකොට අඩ දවර හදාගන්න නැතුව රන්ඩු සරුවල් වෙන්න නැතුව මේ ජීවිතේ ඉතාම යහපත්ව ගත කරන්ද උත්සාහයේ තියෙන් ඕන. තවත් ජීවිතය ගත කරනකොට දරුව ඉන්නකොට ඒ දරුවනු සමඟ බෝමහොනින් ජීවත්වෙන්ට උත්සාහේ තියෙන්නඕන්. ගෙයක් දොරක් හදාගෙන හරිහම්බ කරන දේ අවශ්‍යදේයට විතරක් වියදම් කරලා ගේදය හදාගෙන දරුවන්ට උගන්නගෙන තමනුත් යහපදදීමේ කටයතුවල යදෙන උත්සාහේ තියෙන්නඕොන්. තැම්බලන්ට ඉගෙන ගන්නකාල ඉගනීමට උත්සාහය තරුණකාල යහපත් තරුණයෙක් තරුණයෙක්වීමේ උත්සාහය වාහාහ වෙනකොට අනදබර ඇති කරගන්නතුව සාර්ථක විවාහජීවිතයක් ගතකිරීමේ උත්සාහය දරුවන්ින් අම්ම තාත්තා වනාහම ආදර්ශමත් අම්ම කෙනෙක් වීමේ උත්සාහය ආදර්සමත් තාත්ත කෙනෙක් වීමේ උත්සාහය තියෙන්ටෝ. හාමුදුරුවන් වහස නමක් නම් හොඳට ගෝල බාලයෝ හදාගැනීම උත්සාහය පන්සල බොහෝම පිරිසිදුව ලස්සනර තබා ගැනීමේ උත්සාහය දාක පිනුතුන්ගේටයුතු හොඳර දීම උත්සාහ තියෙන්ටෝ. අධ්‍යාත්නක ජීවිතය ගත්තහම අපි ගිහිවේවා පැවිදිවේවා අපි හැම දෙනාගෙම හිත හොඳට සංවරගෙන්ඩ ඕන. සමහරයි කියනවා බනාහනව කියලා. සමහරයි කියන භාවනා පන්ති යනවා කියලා. සමහරයි කියනවා පෝයට සිල් සමාදන් වෙනවා කියලා මේ සේරම හොඳයි අන්නේේ ඒ වනාට හිත හදාගෙන නෑ. හරි සැර වචන පාවිච්ිරනු හැබැයි භාවනා කරනවා පෝයට සිල් සමාදන් වෙනවා වචන. හත් වචන පාච්ච කරන්න ඉෙන කරන. ඒමන හොඳට මතකත බාගන්ධ භාවනා කරනවනං ඒක දියුණුව තමන්ගෙෙන්මයි හොඳ හිතිවිලි තියෙනවනං හොඳ වචන කියනවනං හොඳ ක්‍රියා කරනවනං අන්නයාගේ භාවනාව දියුණුයි. පෝයට සිල් සමාදං වෙන ඇත්තු දියුණුව කොහොමද හොඳ හිතිවිලි තියෙන්ට ඕන හොඳ වචන කියන්න පුරුවද ොඳ ක්‍රියාවන් කරන්න ඕන. මෙන්න මේ විදියට අධ්‍යාත්මක ජීවිතය යහපත් කර ගැනීම උත්සාහය. අපි ඊ ළඟට බලන්න මේ අධ්‍යාත්මක ජීවිතය යහපත් කරගන්න මොනවාද කරන්න ඕන. පල්ලවනීම දේතමයි ගිහිවේවා පැවිදිවේවා හොඳ දින චරරිියාවක්තියන මගද පලනි කාරණ දිනචරියා. හොඳට මතකතියාග. හාමුදුර නමක් වේවා ගිහි ඔබවේවා පාන්දර නැකිිටින්ට පුරුදුුවෙන්න් ඕන. හාමුදුරුවන් වහන්සලා පැවිදි කරනොකට උගන්නවා අරුණට පලමු දැහැටි ලදා කියලා පාටයක් පාඩාන් කරන්ද. පාන්දර හතර හමාර පහවෙනකොට නැකිටින් ඕන්. නැකිටලලා මූුණ හෝදල කටයුතුවල යෙදෙන් ඕන. හැම දෙනාට මේක පොදයි ගිහි අයටත් එහෙමයි පැවිදි හයටත් එහෙමයි. අම්මල තාත්තල පාන්දර නැකටලා දරුව සකස්කරලා පාසල් අන්ඩ ඔයන්ට පිහන්ඩ ගේදරතු ගාන්න්න කටයුතු කර ඕන. පන්සලේ ලොක හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ පාන්දර අධ වෙලා පරිනාපති හාමුදුරුව අවධ වෙලා අතුපතු ගාල පොඩිහාරුවන්ට ආදර සමත් විදිහයට තමනොත් අතුපතු ගාල, ප ප කරල සියල්ලු දෙනාමයකතු වෙලා කටයුතු කරන්න ඕන පලවෙනි ඒක හොඳ දින චරියාවක් හදාගන්න. දිනචරිියාවක් නැති ජීවිතය අසාර්ථකයි. දෙවිනි කාරණය තමයි උදේ පාන්දර අවධියවුණනයන් පස්සේ හිත පිරිසිුදු කරගන්නවනම ගද කරදෝන හිට හොඳට බුදුන් වදන්න. හැබැයි මතගතියාආගන්ට අපි හැම දෙෙනාව දැම් පුරුදු වෙලා යෙන්නේ පන්සසිල් ගණ්ඩගියතු වටවිට බලවලා පන්සිල් ගන්න. බුදුන් වදද ගත් වටිට බලලා බුදුන් වන්න ප්‍රයෝජනයක් ලැබෙනවවාදනෑ. ල්වෙච්ච ලට තුර දැම්මහම ග්ඩ බලුවන්ද බෑ. ආන්ඒ නිසා මතගතියා ගන්ඩ දෑශ්පියාගෙන කලබල නැතුව පන්සල් සමාදාන්ගෙන්ට පුරදුුවයන්න උදේහවස. ඒවගේ මතමයි බුදුන් වදනකොට ගිහි පැවිදි ඕනෑම කෙනෙක් වටපිට නොබල දෑස්පියයාාගෙන කලබල නැතු හොඳට තුනුරුවන් වදින්ට උදේහවස පුරුදුවයන්න. පලවෙනි කාරණයේ දිනචරියාවක් හදා ගණ්ඩ දෙවනික හැම දෙෙනම උදේාවව හොඳට තුනුරුවන් වදින්ද එතකොට අම්ම තාත්ත බදුන් වදිිනකොට දරුව කල්පනා කරාවේ අපි අම්ම තාත්ත හරිම හොඳයි කියලා. ලොක හාමුරුව නාක හාමුරුව පරිවනාදපති හාමුදුරුවෝ බුදුන් වදිනකොට පඩි හාමුදුරුව කල්පනාා කරයි. අනේ අපේ නායක හාමුදුරුව පරිවේනා අධිපති හාමුදුරුව ඉතාම හොඳයි ගෝලෝ නිකම් කීකරුව වේෙනවා හොඳට හැදිනයි ආදර්ශේ තියෙනවා. පළවෙනි එක දින චරියාව දෙකමකදද තුන රුවන් වැදී බුදු වැඳීම කියන. මෙන්න මේ විදියට උත්සාහයේ තියාගන්න ඕන, හොඳර මතක තියාගන්න මොකද උට්ටානබතෝ උත්සාහයේ තියෙන්ට ඕන. උත්සාහයේ මොකටද අධ්‍යාත්ික උත්සාහේ මොකද්ද හිතකය වචනය මනාකොට හදාගණ්ඩ පුංචිකාලිත් හදාගන්න, තරුණ කාලිත් හදාගන්න වෛසර ගියාමත් හදාගන්න. බාහිර ජීවිතය උත්සාහේ මොකද ඉගෙනගන්න කාලි ඉගෙනගන්න ළමයි හොඳයට ඉගෙනග්ඩ තරුණාය දඩබබරකං කරන්නේ නැතුව. අසීලාචාරව හැසිරෙන් නැතුව අම්ම තාත්තගේ වැදගත්කම තියෙන විදිහට පාරක තොට ගැන්නකොට මිනිස්කම රැදෙන විදිහට හොඳ තරුණෙක් තරුණයක් විදිහයට සීලාචාරව හෙසරෙන්. අම්ම තාත්තා ගත්තහම අන දවර ඇති කරගන්න නැතුව, හොඳ උත්සාහයෙන් සමග සම්පන්නව දරුවල්ට ආදර්ශමතව විවාහ ජීවිත ගත කරන්න පුරුදුවෙන්. හොදුවේ අපි හැම දෙනාම හොඳ ජීවිත ගත කරන්න උත්සාහර මොන්න පලවෙෙනක උත්සාහය. දෙවෙනි කාරණය සතිමොතෝ, මගත දෙනි කාරණය සතිමොතෝ. සිහියයෙන් කටයුතු කරන්න ඕන හැමතනාම කියන්න පුළුවන් හාමුදුරුණේ සිහිහියෙන් තමයි කටයුතු කරන්න. දැම් බලන්න මේ ළඟදී තරුණ පිරිසක් වැවක නාණ්ඩගෙහිල්ලා කීප දෙනෙක් මරණට පත්වනා. අන්න සිහිය හොඳින් පාවිච්ච කරම නැතික විපත්තිය. ඒවගේම තවත් තැනක මහා අධික වේගෙන් වාහනේ පදවල හතර පස් දෙනෙක් යටකරගෙන ගිය මෙන්න සිහියෙන් නෙමෙයිද කළේ සිහියෙන් කලා පැහැදිලි සිහියයන අයට සිහිය තිබුණානන් දැනගන්නට ඕනෑ විශාල පිරිසක් නගෙන හත් අට දෙනක් නගි බෝට්තුුවක විශාල පිරිසක් නගින්න හොඳනෑ කෙන සිහ තියෙන් ඕෝන. අර වාහනේ පදවන එක්කනාට තියෙන්ඩෝන මොමවාහනේ පදවනකොට මහාවේගෙන් ධාවනය කරන්න හොඳනෑ ළමයි පනිනවා පාරහරහා සත්තු පනින අපි සාමාන්‍ය වේගෙන් යන්ඩෝනගෙන සිහ තියෙන්ඩෝන. ආං ඒවග මේ ගුණධර්ම රකි අයට භාවනා කරන අය බන දේශනා කරන අය, බනපොත්ත ියනා අය බණ කියෙන් අපි හැම දෙනාම මනාසිහිය තියෙන්ඩුව නෑ මොකටද මගේ නරක සිතිවිලි තියනවද හොඳ සිතිවිලිද වචන නරකද හොඳද ක්‍රියාවන් හොඳ නරකද බලඩුව. දැ අපි මෙහෙමනි බනක් හන්ඩයනො. බිත්තිකට හේතු වෙලා නිදාාග නිදාග නිවර අවසාන කියය හන් හාමුදුරණ ශෝග බනගිය. නිති කරෙන නොටක හොඳද බනමතක දය. නෑන. ඒ නිසා බනක්කහන වෙලාවට නින්ද යටපත් කරගෙන භාවනාව කරනකොටත්දහෙමයි. බොහෝ දෙනාබි දැකල තියෙන නිටිකරම් ිකෙල් ඉවෙල්ලා කියනව ගොඩක් කියලා භාවනා කළ වැරදින. නින්ද ගියාම හිත හොඳට ක්‍රියාත්මකන්නනෑ. හොඳ උදාහරණයක් ගන්න පොතක් කතේ තියාගෙන භාවනා කරන ඇත්තන් ඉින්දට වැටෙන මොකද වෙන්නේ පොත වැටෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. බනක් අහනකොට භාවනාවක් කරනකට නින්දකට නොවැටී ඒ වැඩ කරන්න පුරුදදුුවන්න. සතිමතෝ සිහියෙන් කටේතු කරන්න. ගෙදර ඉන්නකොට මේ ඉන්න ගෙදර හොඳසිහියයෙන් කටයුතු කරන්න. පාර යනකොට මේයන්න පාරේ හොඳ සිහියෙන් කටයුතු කරන්න. පෝයට සිිල් සමාදන් වුණාම මේ ඉන්න පන්සලේ හොඳ සිහියෙන් කටයුතු කරන්න. දෙ අපි දකල තියෙන මේ භාවනනා වැඩස ධානත්යන මේන දෙන්නෙ තුන්දනක් ැවිලා හියෙන් එතන කතාව. සිහියෙන්නේද සිහිය නමුත් පැහැදිලි සිහිය නෑ. සමාර තැංවල බනාහන්ට යනවා අම්මල පොඩි ළමේ නුත් එක්. පොඩි ළමයි නිතරම දගලනවා කෑගහනවා අඩ අම්මට සිහය තියෙන් ඕන නද මේ බන කියන වෙලාවේ මං මේ ළමය මෙතනින් ඈත් කර ගණ්ඩෝඕන කියලනෑ. අම් අමකද කරන්න එතන ඉඳාව ළමය නලවන් හදනවා බෑන අන්න සිහය හොඳට නෑ. බනගෙවල් වොලත් එහෙම තියෙනවා ධර්ම දේශනා කරන ගෙවල් වල අම්මල දැනගණ්ඩ ඕනෑ අඩන ළමයි පොඩි ළමයික් ඉස්සරහිම ඉඳගන්න හොඳනෑ. අම්මලට පුළුවන් කාම්රේකට වෙලා ළමයත් නලෝගෙන බනාහන්ඩ පුලුවන් එතකොට අහනයට කරදරයක් නෑ ොදර තක තියාාග්ඩ ධර්මශසාලාාවක බනාහාණ්ඩ ගියයාාම ගෙදරක බනාහානකොට ආන්න දරුවටි කහෙම ක්‍රමාණුකෝලව තියාගණඩ සිහිය පවත්ව ගන්න. දානයක් පූජ කරන වෙලාවට හොඳ සිහිය පවත්ව ගන්න. මෙන්න මේ විදියට සතිමොතෝ හැම්ම කටයුත්තක්ම හොඳ ඕනෑකමින් කල්පනාවෙන් සිහයෙන් කරන්න. උදාරණයක් ගන්න අපිහිතුම අතුගානවා කියලා. තැ අතුගන් ිස්සෙල්ලා පාවිසිික දැම්ම එලළියට. ඒ හ න පිසිි ඇතුලට ගන්ඩුවන ඒවගේ හොද බටිට නැවත බල වන හැමතන අතුගේගාවනාව මකල් ද කටඩවාදක. මෙන්න මේ විදිහට මනාසිහ දියුණු දැන් කාරණා දෙකයි. මකද බලවනක උත්සාහේති එන්දෝනෑ දෙවනිකාරණය මොකදද මනාසිහෙන් කටයුතු කරන්නවල. දැම් හොඳට දියුණු කරන්න කොම දියුණලු කරන්න හැම්ම වැඩක්ම කරනකොට ඒ වැඩේ කරලා නැවතවරක් සිහි කරන්න පුරදුවෙන්. උත්ටාන බතෝ සතිමතෝ. නැවතත්න්න මේ කවිය කියලා මිනිත්තුවක් භාවනා කරලා ඉතුරුටික පටන්ඩම්. හොඳයි මේ කවියත් කියන්නකෝ හොන්ද ලෙස හැදීමට කිය නිධමති අන්දත් එකක හොඳදට සබ්ද කරල කියන්න. හොන්ද ලෙස හැදීමට හොන්ද සිීත ඕ නැහැමවිට අරකසිත් නතිවිට නරකමායි සිදුවන්නේ අප හට තව පාරක් හොඳ කල්පනයින් මෙතන ඉන්න ඇත්තුවේ බලාහන හැම තැන ඉන්න සද්ද කරලා කියන්න. හොඳ ලෙස හැදීමට හොඳ සිත ඕනැහැමවිට අරකසිත් නතිවිට නරකමායේ සිදුවන්නේ අපට තැන් අපි ඉස්සල්ල වගේම මිනිත්තුවක් අරභාවනාව පුරුදුකරු. ඉස්සෙල්ලාම භාවනාවිදි කරන්දෝනෑ ඇඟ ක්‍රමාණුකූලොව තියාගන්න පුරුදුුවෙන්. ඊළඟට අතපය නුසල්වා එහෙමි කහන්නේ මොකුත් නැතුව හිතටත් එක අදහසක් අරගෙන ඒක පුරුදු කරන්න. ඔය විදිට මාස ගානක් පුරුදු කරලා ඉවර වෙලා ඇඟයි හිතයි භාවනාවට සුදුසුනාට පස්සේ භාවනාවදෙන් හොඳයි දේස්පියයාාගැ. දැන් අර විදිහයට මතකද ඉතිපිසෝභගවා අරහං සම්මා සම්බුද්ධෝ, විද්්‍යාචරන සම්පන්නෝ සුගතෝ ලෝකවිදුූ, අනුත්තරෝ පොරිසදම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝභ අන්නේ විදිහට කලබල නැතුව තොල්වලින් කියවෙන්න අතපය නොසොල්වා කලබල නැතුව නවත්ත නවත්ත පස්පාරක් ඉතිවිශෝපාටය කියවන්. හොඳුමයි සාදුකයන් ගඟි ස්සල්ල ප්‍ර්නක උත්තරදුන්ඩ සතර සති පට්ට අර්මනුවද කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානුව. දැම්බන්න දෙවෙනි ප්‍රශ්නය. ඉතිපිශෝපාටේ ගුණ කියද කොහමොද වංකරන්න කියදු ගුණ නමයයි. කෝමද වංකරගන්නේ පළවෙෙන ගුණේ අරහා. දෙවෙනි ගුණේ සම්මා සම්බුද්ධෝ තුන්ගෙනගුණේ විද්්‍යාචරණ සම්පන්නෝ ඊළංගුණේ සුගතෝ ඊළංගුණේ ලෝකවිදු. ඊළංගුණේ අනුත්තරෝ පරිසදම්ම සාරති. ඊළංගුණේ සත්තා දීව මනුස්සාන. ඊළංගුණේ බුද්ධෝ ඊළංගුණේ බගවා. තවපාරක් අපිකීම සබ්දන කළ. අරහං සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු, අනුත්තරෝ පරිසදම්ම සාරති, සත්හා දේව මනුස්සානං බුද්ධෝ භගවා. තවපාරකිම් අරහං සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පරිසදම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. දැගි නැවතත් යමුවරු ගාතාවට දම්ම පදේතියන ගාථාවක්. මකද ගාතාව උට්ඨානවතෝ සතිමතෝ සුචිකම් මස්ස නිසම්ම කාරිනෝ සංඥතස්සචය දම්ම ජීවිනෝ අප මත් අස්ස යසෝබි වඩ්ඩති. මේ මෙලොව දියුණුව කැමතිනං පරලොව දියුණුව කැමතිනං නිවං අවබෝධ කරන්න කැමතිනං මෙන්න මේ ධර්මකරුණු තේරුම් අරගෙන එදිනිදා ජීවිතයේ කටයුතු කරන්න කියනවා. උට්ඨානවතෝ උත්සාහහිේ තියා ගණ්ඩෝනේ. ගෙනගන්න කාලේ ොඳට ඒගෙන ගණ්ඩ උත්සාහය, තරුණ කාලෙ කරදරයක් නැතුව, කෙනෙකොට කරදරයක් නැතුව හොඳ තරුණෙක් තරුණයක් වීම උත්සාහය, විවාහුුණ හම අන දබර ඇති කරගන්න නැතුව සතුටින් ඉඳේ උත්සාහය. දූ දරුව සමග ජීවත්ත්‍යය නොකට අම්මතාත්තා, යහපත් දූ දරුව හදාගෙන යහපත් අම්මතාත විදිර ජීවත්තිව ව උත්සාහය. හාමුදුරුවන් වහන්සේ නමක් නම් ගෝල බාලයටික හොඳින් හදාගෙන, තමනුත් හොඳයට ආදර්ශමත් වෙලා, තකය වචනේ මනානකොට හැඩගස්වාගෙන සිටීමම උත්සාහය. දෙවෙනි වචනය අපි කිව්වා ටානපතෝ සතිමොතෝ සිහිහයෙන් කට ඉතු කරන්දෝන. අපිට සාමාන්‍ය සිහිය තියෙන. නමුත් මෙන්න මේදේ හොඳයි මේදේ නරකයි මෙන්න මේ විදිට කර්ඩෝනැ කෙලා හොඳ කල්ප නාබින් යුක්තව හැම වැඩක්ම කරන්න පුරුදුුවෙන්් ඕන. පාරය අනයනකොට අනන්ට කරදරයක් නොවී න්ඩෙඩ සිහ තියා ගන්න ඕනේ තැනකට ගිහාම ඒ එතැනට කරදරයක් නොවන්න හැසිරෙන්්ඩ ඕන වාහනයක් ධාවනය කරනු අනුන්ට කරදරයක් නොවට පාරි වාහනයේ දාවනය කරන්්ඩඕන අඩුවසෙන් කෙලගහනකොට පවා සුදුහු තැනකට කෙ ගාණන්න පුරදදු වෙන්න ඕනෑ. කොළ කෑල්ලක්වත් නුසහ තැන දාාන් ොඳනෑ අපි ඒක පුරදු වෙලා නැතිහින් දමකද වෙලා තියෙන්නේ. හැමතැනම බෝඩ්ලියන්ඩ වෙලා මේ තැනින් තැන කුණු දවන්න දෙපා කියලා. සිල් සමාදන් වෙනවනං භාවනා කරනවන බනාහනවනං ඕව පුරදු වෙලා තියෙන්ට ඕන. ටානවතෝ සතිමතෝ තුන්වෙනි කාරණය සුචිකම්මස. කරන වැඩ බොහොම පිරිසිදුවෙන්නඩෝල්. අනොවද කරන වැඩ බොහොම පිරිසිදුවෙන්න ඕ. දැන් අපේ තියෙනවනේ ශරීරයේ තුන් දොර කේලගක් තෙනමනවත් තුන්දර සිත්තායි කයයි වචනය මෙන්න මේක හදා ගණ්ඩ තමයි බනාහන්නේ. මේ තුන්දර හදන්්ඩ තමයි බන්නපොත් ලියන්නේ. මේ තුන්දර හදාගණ්ඩ තමයි භාවනා පන්ති යන්නේ. මේ තුන්දර හදාගණ්ඩ තමයි. සිල් සමාදාන් වෙන්නේ මේ තුන් දොර සකස් කරන්න තමයි පැවිදිවෙන්. එහෙමනං කයින් නරකවැඩ වඩ ඉඩයන්න හොඳනෑ මනවාද කයින් කරන වැරදි සතුන් මැරීම සොරකම් කිරීම කාමේ වරදව බලන්ඩ හොඳට හිතලා මේ තුනෙන් අපිට වලකන්න බැරිද පුළුවන්. මේ කලොත්මකද වෙන්නේ පොලිසින්ඩ වෙනවා හිරේ අන්ට වෙනවා මහාකරදර ආරවල් ඇති කරගණඩ වෙනවා නොයික්කේවා. ඒමනං. කකාය හොඳටංවර කරඩ සතුන් මැරීමෙන් වලකින්ට. අබෑ ඒක දෙයක්පත් හොරකම් නොකරඉන්න පුරුදුුවෙන්න්ඩ කාමේ වරද ඇසසිරඉඩිපා. ඊලඟට වචනවලින් කරන වැරදි බොරුකීම කේලාම්කීම පරුසවත් හිස්්වයි. අපි දැ මේ හැම දෙනාම දන්නෝ මේවා. ඒ වනාට හැන්දෑවට බලන්ඩ මගින් මේවා වෙනමද කියලා. සමහරු කියලා හැමදාම බනහනවා. හොඳයි නමුත් හැන්දෑවට තමන් ගැන මෙෙනහි නකොළත්තිේ බනින් ප්‍රයෝජනයකඩ බෑ. අපි වඋනත් එහෙමයි. මේ ටිවගේ බනකිව්වත් වෙනත් ඇංඟල බණකිව්වත් අපි ගැන හැන්දාවට නොසිතූත් අපේ ජීවිතය චරිතය හදාගැඩ බෑ. තමන් ගැන හැම දාම හැන්දාවට හිතන් ඕනෑ මගේ සිතිවිලි හොඳයිද වචන හොඳයිද ක්‍රියාවන් හොයිද. දෙ අයි බලන්න සුචිකම්මස්ස. අතින් පයින් කරන වැඩ කයින් කරන වැඩ මොනවාද සතුන් මැරීම සොරකම් කරීම හොඳ හැමත් දාම හැන්දාවට හිතල ඔයතුනින් වලකින්ද කරදර ප්‍රශ්න ගැටලු බාධක අපල අඩුවයි. බොරකීම කේලාම්කීම පරුස වචන කියන සැර පරුස තද වචනකීම ඒකෙන් අපි අයිංවෙන්ඩ ඕන. එතකොට ආන්න මෙන්න මේ විදිට කයවචන දෙකේ සංවරය තමායි මේ සුචිකම් මස්ස. නිසම්ම කාරිනෝ මොන වැඩක් කළත් හොයල බලන්ඩ කියනවා. අප තුම අතුගෑවා. හොයල බලන්ට ඕනේ හරියට අතුගෑම සිද්ධ උනාද. මල්ටිකක් පූජ කලා හරියට මේ වැඩේ කෙරුුණද ඇ මේ හදනව හරියට මේ වැඩේ කෙරුුණද. සිිල් සමමාදන්ගේයටට පෝට පන්සලට ගිල්ලන ආවාට පස්සි බලන්ඩ ෝන හොඳට මේ දවසමන් ගත කලාාද. ආනන්නේ විදිහයට සොයල බලල කටයුතු කරන් ඕන. දැම් බොහෝ දෙෙන සොයල බල්ල කටයුතු කරන්න නැතිහිද. අනතුරුවලට මොහුණ දෙනවා. අතපයි කඩාගන්නවා අතපයි ගැන්නට පස යනවා කේන්දර බලන්න. අතපයි ඇටිල වර දනිට පස කෙදරල වැට තිර. ආන්ගේ නිසා මතගතියාගඩ. අපල ආදිය ඔක්කොම අඩුවේ හොඳට බුදුන් වද ඉන්න දින චරියාව කදාගණඩ ජීවිතයේ මනාකොට හැඩ ගසා ගන්න. අප මත්තස් යසෝබි වඩ්ඩති. මෙන්න මේ වගේ ප්‍රමාද නැතුව මෙන්න මේවට. උත්සාහය සිහියයෙන් කටයුතු කිරීම. හිතකයි වචනය මනාකොට පිරිසිදුව කටයුතු කිරීම. ඒළඟට හොයලබල්ල කටයුතු කිරීම සංයමයෙන් කටයුතු කිරවේ කියන්නේ. බෝම සංවරව අතපයි සංවරෝ තියාග හැම කටයුත්ක්ම කරන්නවා. ැ ලන්නඩ අපි නාහන නපොත් කියවන, පිරිත් ූටියයක් ගන්න පුලුවන් ලන පොරගන්නතු. පිරිත් වතුරට ගන්න පුලුවන් බලන්න පොරගන්නතු. බුදු ූජාව අතගහන්න ලුවන් ලන පොරගන්නතු, කෝ ඉතින් අපේ චරිතුල දියුණ වෙලාදන. ඒනිසාපි කවුරු කවරුත් මේවා ගැන හිතලපේ ජීවිත හදාගම්. දැන් එතකට එහෙමනං ධර්ම දේශනාව පැවැත්තුවා දම්ම පදේ ගාතාව උටානවතෝ සතිමොතෝ සුච්චිකම් මස්ස නිසම්ම කාරිනෝ. සංඥතස්සච දම්ම ජීවිනෝ අප මත්තාස යසෝබිබඩ්ඩති. ඔය ඇත්තන්ට කියවන්න හොඳ බනපොත් තියෙනවා වැඩහිටිය රේරකාණි චන්දවිමල කියලා මහානායක හාමුදුරනවා. ආන්‍යහාරගේ පොත් තියවා පොත්සාප අරගෙන කියවන්න හොඳම බණපොත්තේවා. උන්වහන්සේගේ පන්සල තිබුණේ පොකුණු විට කතතුරු හාමුදුරුව කවුද රේරුකාණි චන්දවිමල මහානායක හාමුදුරුව. ඒ පොත් අරගෙන කියවඩ තුනරුවන්ගේ ගුණ. රිතා ැ ෝධිපක්ෂක ධර්මය හොඳට දැනගන්න පුුව. හැම දාම තුනරුවන් වදින්ට වෙලාවට වැඩ කරන්න පුරුදුවෙන්ට දවස අවසානිති බලන්ඩ හිතකයි වචනය ගැන මෙනෙහි කරමින් හොද සත්පුරස ගුණාරක මනුස්සයක් වන්න පුරදුවෙන්. අර පොත් අරගෙන පිටත් දෙකක් දිනපතා කියවන්න. ඒවාගේම ලංකාවේ ඕනෑම කෙනකොට ත්‍රිපිටක ඉගෙනගන්න ත්‍රිපිතක ඉගෙනගන්න ිහි අයියට පැවිදියිට මානෙල්වත්ත කියලා මේ කැනේය නො මානෙල් අත්තේ පුළුවන් ත්‍රික ගෙනගන්න පුළුවන් කමතිය. ූත්‍ර පිටකගේ විනේ පිටකේ අභිදරම් පිටගේ මානෙල් වත කැලඩිේ ඒ විහාරස්ථාන ජනවාර් මාසල ගිහි අයට බැජි ඕ නම කෙනකට පුළුවන්කමතියන්. ඒවගේම ඔයඇත්තන්ට යම් කිසි ධර්ම ගැටලුවක් තියෙනවන මේ අපේ තැලිෆෝන් නම්බරේ මතගතියාගෙන කතා කලොත් හොඳයි බින්දුවයි හතයි හතයි දෙසය හැට දෙකයි දහයයි හතලිස් එක. බිින්දුුවයි හතයි හතයි දෙසිය හැට දෙකයි දහයයි හතලිස් එක. දැන්හේ මනං කල්පනා කරන්නට අපේ ජීවිත යහපත් කර ගන්නට ධර්ම කරුණු ස්වනය කලා දැන් ඔ ඇත්තු ගෙදරගහිල්ල මේවා හිතන්ඩ හැන්දෑාවට මතක් කරට දිගටම මතක් කරගෙන ජීවිතය යහපත් කර ගණඩ හැමදාම අපිට ජීවත්ෙන්ට බෑ මරණයට පත්වෙනවා. මරනේ කොයිවෙලේද දන්න නෑ. කොයිවෙලේ අසනීපේ දන්න. ඒනිසා අදාද ඒ මරු පින්කර ගන්නේ කියලා. පස් පව් කොට මෙතනත් ලැබ සෝකය. ආන්න එක මතකතියාගෙන යහපත් ජීවිත ගත කරන්න. මේ කවී හැම දෙනාම කියව. බුද්දුසාරණ වේවාකිව.සාධහම්සාරණ වේවා සංගසාරණ වේවා මෙතුන්සාරණංජායම වේවා මේ විදිහට කියවන්න සීලමය වූ කුසල බලයෙන් වන්දනාමය කුසල බලයෙන් බුද්ධ පූජා කුසල බලයෙන් බණයසීමේ කුසල බලයෙන් භාවනාමය කුසල බලයෙන්. අපල වුවදුරු මගහරේවා රෝගපීඩා සංසිදේවා මානසික සහනය ලැබේවා කාය ශක්තිය ඥානශක්තිය දිනෙෙන් දින මගේ දියුණුුවේවා. කරන ලදමේ කුසල බලයෙන් නිවන් අවබෝධයලබේවා කළකුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් මි්දී හැම විපතිින් දිවිගෙවේවා සැපෙන් සතුටින්. අප කල පින්බලෙන් දුුද්ධනන් හමුුණොවේවා නිවන්දකි නාතුරු සුද්ධන ඇසුරම වේවා කෙලෙ සුදුුරු වේවා ගුණ නැන දියුණු වේවා අපේ මේ පිින්කම නිවන් පෙන්ණිසමහේතුවේවා දැන්කල්පනා කරන්නට අපි හැම දෙනාම ධර්මශ්‍රවනය කරන්නට ය දනා. මේ ධර්මශ්‍රවනය කරලා ඒ ධර්මය නැවත මතක් කරලා අපේ ජීවිතයට සම්බදධ කරගන්නට ඕනෑ. අද මේ පින්කමේ දායකත්වේ දරන්නේ කුමාරී අලුත්ගේ වෙනවිය පාදුක්ක අරුක්වත්ත ගජමාවත, අංක විශිහතෙන් එක නිවසේ පදිංචි කුමාරි අලුත්ගේ මෙෙනවියයි. මෝම හොඳයි පින්කම් කරන එක. අරමුණු මොනවාද දෙවියන්ටත් ධර්මදේශකයන් වහන්සේ තත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා අපිහැම දෙනාට කියල ප්‍රාර්ථනය. වසර දහතුනකට පෙර පරලෝ සැපත් වන අලුත්ගේ දොන් විශේෂය කර පියාණන් වහන්සේට නිවංසුව පතන්නට. ජීවත්ව වාසය කරන සෝමවතිී මෑණියන්ට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන්නට. ශාන්දනී අලුත්ගේ ජගත් අලුත්ගේ දෙලන්ත අලුත්ගේ යන සහෝදර සහෝදරියන්ටත් ඒ පවුල්ලල සියවුදු දෙනාටත් ධර්ම අවබෝධය ැබීම පිණිස. නුගේ ගොඩ ප්‍රධාන සෞඛ්‍ය වද්‍ය නිලධාරීනි ලීඩා ප්‍රනාාන්දු මැතනයටත් දීර්ගාය සම්පත් ප්‍රාර්ථනා කරන්නට. වෛද්‍ය නිලධාරින් ඇතුළ නිලධාරී සැමටත් කාර්ය මණ්ඩලේටත් ඒ හැම දෙනාටම ධර්මාව බෝධය ලැබෙන්න්නට. දරනාගම කුසල දම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාරය මණ්ඩලේටත් ලංකාවාසී ලෝකවසී හැම දෙනාටමත් ධර්මාාව බෝධය ලැබීම පිණිස. ඒමනං අපි හැම දෙනාටම ධර්මාව බෝධය ලබාගන්නට කරන්්ඩෝනෑ ධර්මයේ නිතර මෙනෙහි කර්ඩෝනෑ. දිනපතා හැන්දෑාවට තමන් ගැන මෙනෙහි කරලා හිතකයි වැචනේ හදන්්ඩෝන දිනචරියාවට අනුව ජීවිතේ ගතකරණ්ඩෝනෑ උදුන් වන්න්නින් ඕන ධර්මමෙනෙහි කල්ලා ජීවිතයට සම්බන්දධ කරගන්නඩ ොහෙමනං. අපි හම දෙනාටම උතුම්මෝ නිවං සම්පත්ම අවබෝධවේවා කල ප්‍රාර්ථනා කර. අප සැම කෙරේ දයනුකම්පාවෙන් යුක්තව අද දවසේ ධර්ම දේශනාප ඇත්තූ, ගරු කටයුතු දේශකයන් වහන්සේ වන. හෝමගම ගැමුණුමාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක, විශ්‍රාමලත් ගුරු උපදේශක, විශ්වවිද්‍යාල හා ගුරුවිද්‍යාල භාවනා උපදේශක, ශාස්ත්‍රපති ප්ඩිත පූචපාද ඉද්දමල් ගොඩ වජරඥාන ස්වාමින්ද්‍රන් වහන්සේට අපි නිදුක් නීරෝගී ච්චිරජීවනය ප්‍රාර්ථනා කරමු. ඒවගේම රැස්කරගත් මේ සියලු කුසල්දහම් ප්‍රාර්ථනය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශකයන් වහන්සේටත් හේතුවාසනාාවේවායි අපි සාධනාධයක් පවත්තුමින් ප්‍රාර්ථනා කරමු. සාධූ සාධ සා. ප්‍රර්ථනයත් සමගින් ධර්ම දේශනාවෙන් අප මේ ආකාරයට සමුගන්වා. ඔබ හැම දෙනාට සම්මා සම්බුදු සරණයි.